ගෝවන් සුබ දවසක් වාසනාවන්ත දවසක් වාසනාවන්ත දවසකම ආරම්භයයි මේ දවසින් දවස අපේ ජීවිත වෙනස් වෙනවා මේ කාලේ අපි හිතන්නේ නැති විදිහට අපේ ජීවිත වෙනස් වෙනවා මේ වෙනස් වෙන ජීවිතවලට ඔබට අලුත් අර්ථයක් ලබා දෙන්න අලුත් අරුතක් ලබා දෙන්න හැම වෙලෙම ඔබ වෙනුවෙන් අපි ලෑස් වෙලා ඉන්නවා අද දවසෙත් මේ මොහොතෙත් ඉරුදා දවසේ 10 මාර ඉඳලා 11 මාර වෙනකන් අපි ඔබත් එක්ක රැඳිලා ඉන්නේ හිතගාවෙන් ඉන්න අපිත් එක්ක රැඳිලා ඔබට ඔබේම ජීවිතේ හදා ගන්න නැතුණ දේවල් නැවත ලබා ගන්න කියලා දෙන එකම වැඩසටහන හිතගා ආතතිය කනස්සල්ලය මේ හැම දෙයක් එක්කම ඔබේ ජීවිතය ජයගෙන ඒ කරා යන්න අපි හැමදාමත් ඔබට කියලා දෙන මේ මැදිරියට ඇවිල්ලා ගොඩාක් දේවල් ඒ තනියම ඇවිල්ලා නෙමෙයි කියලා දෙන්නේ අපි වෛද්‍යතුමන් සමග ඇවිල්ලා ඒ තමයි අපේ වෛද්‍යතුමන් මනෝ වෛද්‍යතුමන් එන් කුමාරනායක මහතා ආයිබන් වෛද්‍යතුමනි ආයිබන් ඒ වගේම තමයි ඔබ දන්නවා උපදේශනේ උපදේශනේ කියන එක අපිට ගොඩක් ජීවිතේ වැදගත් වෙනවා මොකද අපි සමහරක් වෙලාවට අපිට ඇති වෙන ප්‍රශ්නකදී අපි උපදේශනයක් ලබා ගන්න නැතුව අපි නොදන්නා අයත් එක්ක කතා කරන්න ගිහලා අපේ ජීවිතේ ගොඩක් වෙලාට අමාරු වෙටන තැන් එමටයි. ඒ නිසා අනිවාර්යයෙන්ම උපදේශනය කියන එක ජීවිත හරි උපදේශනයක් කියන එක ජීවිතේ ගොඩක් වැදගත් වෙනවා. අද දවසෙත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා අපේ උපදේශිකාව තරුෂි ගුණරත්න මහත්මිය. ආයිබන් කියලා පිළිගන්න. ආයිබන්. වෛද්‍යතුමනි අපි මේ දවස්වල ගොඩක්ම රටේ ජනතාව ගත්තොත් ප්‍රශ්න ගොඩකට මැදිහත් වෙලා තියෙනවා. දවසින් දවසේ වෙනද වාගේම අපේ ජීවිතවල බොහෝ විට ගෙවන්නේ කනසල්ලේ. එහෙම නැත්නම් ආතතිය. මේ ආතතියත් එක්ක ඇති වෙන දුක, අසහනය මේ සියලු දේ එකට එකතු වුණාම මනෝභාවයන්ගේ නූතන මනෝවිද්‍යාව තුළ පෙන්වලා දෙන මානසික ඒකාග්‍රතාවය නැති වෙලා යනවා කියලා. ඒ කියන්නේ මයින්ඩ්ෆුල්නස් එකත් එක්ක අපිට පුළුවන් ද මේ නැති වෙන දේවල් ආ ජීවිතේ ගොඩනගා ගන්න. කොයි විදිහටද අපි මේක ගොඩනගා ගන්න ඕන වෛද්‍යතුමනි? ඔව් නිල්මිනේ. ඉතාත්ම වැදගත් මාතෘකාවක් ඔබ අහන්නේ. දැන් මේ දවස්වල ජීවිතය කියලා ඔබ කිව්වා. අපි දන්නවා පෝලිම්, ඩීසල් පෝලිම්, පෙට්‍රල් පෝලිම්, ගෑස් පෝලිම්, ඊට අමතරව දැඩි ආර්ථික එක්තරා ප්‍රපාතයකට රට ගිහිල්ලා තියෙනවා. අපි කවුරු දන්නව ඒක? හුඟක් අය අපි දන්නේ නැති පැත්තක් තියෙනවා මේකේ. මේකත් එක්ක ඇති වෙන මානසික පීඩනය. මේ පීඩනය පවුලට බලපාන්න පුළුවන්. මේ පීඩනය දරුවන්ට බලපාන්න පුළුවන්. ඒක නිසා පවුල් අවුල් වෙන්න පුළුවන්. පවුලක් විතරක් නෙවෙයි රැකියාවේ ඉඳන් හැම දෙයක්ම අවුල් වෙන්න පුළුවන්. මම සරල උදාහරණයක් කියන්නම්. දැන් මගේ ළඟට මේ ළඟදී එනවා ඔහු කලමනාකරුවෙක්. ඔහු බිරිඳත් එක්ක එනවා. ඔහු එන්නේ මම එනකොට මම දැක්ක බිරිඳගේ මේ මෙතන බෑන්ඩේජ් එකකුත් දාලා තිබුණා නළලේ. මම ඉස්සෙල්ලාම මේ මොකද කියලා ඒකට තමයි ડોක්ටර් ආවේ කියලා කිව්වා. මගේ මහත්තයට ඉස්සර කවදාවත් තරහ යන්නේ නැහැ. නමුත් මේ ළඟදී ඔහු පෙට්‍රල් පෝලිමට ගිහිල්ලා පැය 4ක් 5ක් ඉඳලා ආවා. එනකොටම මගෙන් තේ එකක් කිල්ලුවා. මම තේ එකක් කිල්ලුවා මේ සත්‍ය කතාවක් කියන තේ එකක් කිල්ලුවා. මම කිව්වා මට පැය භාගයක් දෙන්න වොෂ් රූම් එකේ රෙදි වගේක් තියෙනවා මම හොදලා ඔයාගේ තේ එක දෙන්නම් කියලා. එයා සද්ද නැතුව වාඩි වෙලා හිටියා. ඉඳලා මම තේ එක අරන් හදලා අරගෙන ආවිල්ලා තේ එක දුන්නම තේක ගත්තේ නැහැ. එහෙම තේකෙම මට ගැහුව වුණට ගැහුවම මගේ මෙතන ඔළුව පැලුණා. නැහම් 3-14ක් දැම්මා. මට හරි පුදුමයි ඒ ඔහුට එහෙම තරහ ගියේ ඇයි කියන එක. හේතුව තමයි අපි මේ දවස්වල වෙන පීඩනය කලමනාකරණය කරන්න අපි පුරුදු වෙලා නැහැ. මේක ශනික වෙනස් වීමක් නේ. මේ වෙනස් වීමේදී අපිට ආර්ථික පැත්ත ගැන විතරක් නෙවෙයි මානසික පැත්තත් හිතන්න ඕන. මොකද්ද මානසික ඒකාග්‍රතාවය කියන්නේ? අර බුදුන් වහන්සේ කියන්නේ මනෝ පුප්පං ගමා ධම්මා හැමතෙම සිත. ඊටත් එහාට ගිහිලා ආරයෂ්ඨාංගික මාර්ගය කියනවා සති සම්මා සති සමාධි. මේ සතිය තමයි මානසික ඒකාග්‍රතාවය කියලා කියන්නේ. මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? මම මේ බෞද්ධ දර්ශනය ගැන කියනකොට ඔබ වරද්දව ගන්න එපා. සමහර අය හිතනවා මම මේ බුද්ධ ආගම ගැන කතා කරන්නේ. නෑ මේ බුද්ධ ආගම නෙමෙයි. බෞද්ධ දර්ශනය මුස්ලිම් ජාතිකයන්ට කතෝලිකයන්ට ඕනම ජාතිකර ලෝකයේ ඕනම රටක ඕනම මනුස්සයෙක්ට අවශ්‍ය දර්ශනයක් කියලා මම විශ්වාස කරන්නේ. දැන් මෙතන හුඟක් ඒ වැරදි අදහස ගන්න එපා. මානසික ඒකාග්‍රතාවය කියලා ඉංග්‍රීසියෙන් මෙහෙම කියනවා.
moment to moment awareness about our thoughts and feelings with open mind. ලස්සන දෙයක් කියන්නේ. මේ මොහොත ගැන ඔබේ සිහිය ඔබට තියනවද? එහෙම නැත්නම් මේ මොහොත ගැන ඔබ කරනකොට ඔබේ සිහිය වෙන තැනකද තියෙන්නේ? දැන් සරල උදාහරණයක් මම උදාහරණ දෙකක් කියන්න ඔබට තේරෙන්න මේක. මේකෙන් කියන්නේ අද මානසික ඒකාග්‍රතාවය කියන එක mindfulness කියන එක හැම මේ මනෝ වෛද්‍ය විද්‍යාවේ හැම කොටසටම සම්බන්ධ වෙලා තියෙනවා. හැම therapy එකටම සම්බන්ධ වෙලා තියෙනවා. ඒක පුදුමාකාර දෙයක්. මොකද්ද මේ මේ මම ඔබට පොඩි දෙයක් කියන්නම්. මගේ ළඟට එක එනවා ඔහු CEO කෙනෙක්. ලොකු කම්පැනි එක ප්‍රධානීයෙක්. CEO with the chief executive officer. ඔහුට කියන ඔහුට හුඟක් වැඩ තියෙනවලු. දැන් මේ දවස්වල ආර්ථික වැටීමත් එක්ක ඔහුගේ බගකීම හුඟක් වැඩි. ඊට අමතරව ඔහුට චෝදනා වගේක් ඇවිල්ලා ඒවට inquiries උත් තියෙනවා. ડોක්ටර් මන් දවස් දැන් සතියක් තිස්සේ කනකොට මගේ දිව හැපෙනවායි කිව්වා. මං කිව්වා දිව හැපෙනවා කියලා මගේ ළඟට ආවා. මං කිව්වා මොකක් හරි ප්‍රශ්නයක් ගැන කල්පනා කරනවා. මම ප්‍රශ්නයක් කල්පනා කරනවා. මම කනගමන් මගේ හිත තියෙන්නේ කම්පැනි වල කිව්වා. කනගමන් මං කල්පනා කරන්නේ මගේ එන inquiries වලට මොනව වේද කියලා. අර බලන්න කරන්නේ යම් දෙයක් මනස තියෙන්නේ තව තැන මානසික ඒකාග්‍රතාවය නැති වෙලා. මම තව පුංචි උදාහරණයක් කියන්නම්. මගේ ළඟට එක කාන්තාවක් එනවා. ඒ කාන්තාව එක්කන් එන්නේ සැමිය. ඇවිල්ලා කියනවා ડોක්ටර් මෙයා ළඟදී ඉඳන් වෙනස් මාස 6ක් තිස්සේ. හොද්දට ලුණු වැඩි. එක්ක ලුණු අඩුයි. මගේ ඇඳුම් ටික හරියට අයන් කරන්නේ නැහැ. බාගෙට තමයි මැදලා දෙන්නේ. ඉස්සර ලස්සනට කරනවා. ළමයත් එක්කත් තරහ යනවා. ඔක ළමෙක් ඉන්නවා අපිට අවුරුදු 7ක. අනේ මන් දන්නේ මේ පුංචි ළමයත් එක්කත් තරහ යනවා. මෙයා වෙන ලෝකෙක ඉන්නේ. ඉතින් මම මෙයා ඩක් සැමියට එළියට යන්න කියලා මේ කාන්තාවත් එක්ක කතා කරනකොට මම ඇහුවා මොකද්ද ඔයාට වෙන්නේ? දැන් ඔයා හොද්දට ලුණු වැඩි වෙන්නේ කොහමද? ඔයා අවුරුදු ගානක් උයපු කෙනෙක්නේ. ડોක්ටර් මගේ උයනකොට මගේ හිත තියෙන්නේ එතන නෙවෙයි. මට පොඩි ප්‍රශ්නයක් වුණා. ගිය සැරේ බර්ත්ඩේ එක හස්බන්ඩ් උපන්දිනේ. යම් කිසි කාන්තාවක් ඔෆිස් එකේ එයාට ලස්සන ප්‍රසන්ට් එකක් දීලා තිබුණා. මට එදා ඉඳන් මම කල්පනා කරනවා ඇයි ඒ කාන්තාව මෙයාට එහෙම විශේෂ තෑග්ගක් දුන්නේ. මං ඇහුවේ නැහැ ඇයි කියලා. මගේ හිතේ මේක මහා කම්පනයක්. ඒක නිසා මම දැන් ඒකන තමයි මට මම කෑම හදනකොට මගේ හිත තියෙන්නේ වෙන තැනක. එතකොට ලුණු වැඩි වෙනවා අඩු වෙනවා ඉතින් මට දැන් හරියට තරහ යනවා එපා වෙලා කලකිරීම. දැන් එයා ආතතිය මානසික අවපීඩ ලක්ෂණ වලට යනවා. දැන් මට හස්බන්ඩ් එක්ක ලිංගිකව එකතු වෙන්න ආසාවකුත් නැහැ. නමුත් ඔහු දන්නේ නැහැ තාම මම මේ ප්‍රසන්ට් එක ගැන කල්පනා කරනවා කියලා. ඔන්න බලන්න මානසික ඒකාග්‍රතාවය නැති වෙන හැටි. ඒ කියන්නේ අපි මේ මොහොතක වැඩක් කරනකොට අපේ මනස වෙන තැනකට යනවා. මෙතෙන්දි වෙන දේ මොකක්ද? අපි කරන වැඩේ අසාර්ථක වෙනවා. මේ මොහොතේ අපි හිතමු දැන් ඔබ හොඳ පොතක් කියවගෙන ඉන්නවා මිල්මිනි. ඉන්නකම ඔබේ හිත යනවා උදේට කාපු එක ගැන. එතකොට පොතේ අර සාරාංශය, ඒ වටිනාකම රස විඳීම ඔබෙන් ඈත් වෙනවා. මොකද ඔබ හිතන්නේ පොත කියවන ගමන් අර කන එක ගැන. එතකොට මෙන්න මේක තමයි මානසික ඒකාග්‍රතාවේ නැතිවීම කියන්නේ. එතකොට මේ මානසික ඒකාග්‍රතාවය ඇති කරගන්න නම් පැහැදිලිවම අපේ මනස පුරුදු කරන්න ඕන, පුහුණු කරන්න ඕන. මේක නේ ඉතාත්ම වැදගත් විද්‍යාඥයෙක් ඉන්නවා සාරා ලාස් කියලා. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්, ලෝක ප්‍රකට ස්නායු විද්‍යාඥවරයෙක්. ඔහු මේ මානසික ඒකාග්‍රතාවය වැඩි කිරීමේ ව්‍යායාම ගැන සමීක්ෂණ කළා. ස්කෑන් යන්ත්‍ර යොදාගෙන සමීක්ෂණ කළේ. ඇය කියනවා මානසික ඒකාග්‍රතාවය අපි පුහුණු කරන්න ඕන. බුදුන් වහන්සේත් කිව්වේ ආනාපාන සති ගිහිල්ලා සමත ඉරියාපත වලට ගිහිල්ලා අපි ඉස්සෙල්ලා පුරුදු කරන්න ඕන මනස. අනිත්‍යවට යන්න ඉස්සෙල්ලා. ඒ කියන්නේ මේ මොහොත. දැන් මම ඔබට කියන්න යන්නේ කොහොමද මේ මනස පුරුදු කරන්නේ? ඊළඟට මම පෙන්වන්න යනවා මනස හරියට පුරුදු කරොත් බ්‍රේන් එකේ වෙනස්කම් structural changes in the brain. සාරා ලාස් කියනවා ව්‍යුහාත්මක වෙනස්කම් මොලේ ඇති වෙනවලු. ඔබ මොලේ හරියට ට්‍රේන් කරොත් mindfulness වලට. බුදුන් වහන්සේ අවුරුදු 2500ක් ඉස්සෙල්ලා දැනගෙන ඉන්නේ නැතුව ඇති. මොලේ වෙනස්කම් වෙනවයි කියලා. මේ භාවනා ක්‍රම වලින්. එතකොට දැන් මම ඔබට කියන්න යන්නේ කොහොමද මේක පුරුදු කරන්නේ? 1. ඉස්සෙල්ලාම පුරුදු කරන්න කනකොට කන සිහියෙන් ඉන්න. කනකොට ඔබ වාඩි වෙලා විනාඩි 10 නම් කන්නේ ඔබ හිතන්න මං කිසිම දෙයක් දැන් හිතන්නේ නැහැ. දැන් මං හිතන්නේ කන එක ගැන විතරයි. ඒකේ රස විඳින්න පුළුවන්, සුවඳ විඳින්න පුළුවන්.
ඒවා ඒ හොඳට දිරවනවා. ඔබ දන්නවද මානසික ඒකාග්‍රතාවෙන් ඔබ ආහාරගත තාර හොඳට දිරවනවායි කියලා? ඊට හේතුව දන්නවද? අපි දැන් ආහාර ගන්න අතරේ අපේ මනස ගියොත් යම් දෙයකට, එතකොට මනස සිම්පතටික් ස්නායුක ස්නායු පද්ධතිය අවදි වෙනවා. අවදි වුණ හැටියම අපි ආතතියකට ගිය හැටියම බඩට යන ලේගමන අඩු වෙනවා. එතකොට බඩේ අර ස්නායු ස්රාවයන් තියෙනවනේ, එක එක අපේ එන්සයිම්, ඒවා අඩු වෙනවා. එතකොට කෑම දිරවන එක පවා අඩු වෙනවා. ඔබ හිතන්න කොහොමද කියලා, ඔබේ මනස ආතතියට ගියොත් කෑම දිරවන එකත් අඩු වෙනවා. එතකොට සර කියන ඉස්සෙල්ලම පුරුදු කරන්න, නානකොට නාන සිහියෙන් නාන්න, කනකොට කන සිහියෙන්, එහෙම මාසයක් දෙකක් එකක් දෙකක් පුරුදු කරන්න. හිමීන් තමයි ටික 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 පුරුදු කරගෙන ගිහිල්ලා භාවනා ක්‍රමයකට යන්න ඕන. එතකොට සාරා කියනවා, ඇයගේ රිසර්ච් වලින් පෙන්නවා ලස්සන දෙයක්, උපනිසි ලෙස භාවනා ක්‍රම පන්ති වලට සති 8ක නිසි භාවනාවක් කරොත් දවසට විනාඩි 30ක් වැනි ප්‍රමාණයක් උෂ්ම ගැනීම, හිමින් උෂ්ම ගැනීම, හිමින් උෂ්ම පිටවීම වැනි ඒකාග්‍රතාවයකින් කරොත් මොළයේ රසායනික වෙනස්කම් සහ ව්‍යුහාත්මක වෙනස්කම් වෙනවා. මම මේ වෙනස්කම් පොඩ්ඩක් ඔබට පෙන්වන්නම්. මේ posterior cingulate cortex, මේක තමයි දැන් පෙන්වපු එක තමයි ඔබේ අවධානය වැඩි කරන්නේ. ඔබ පොතක් කියවනවද, ඔබ යමක් කරනවද, මානසික ඒකාග්‍රතාවය තියාගන්නේ මෙන්න මේ කොටස දියුණු වුණොත්, භාවනාවෙන් මෙන්න මේ කොටසේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා කියලා සොයාගෙන තියෙනවා. ඊළඟට මේ මොකක්ද, මෙන්න මේකත් බලන්න. මෙතන මේ රතු පාටට වගේ ඔබට පේනවා. මේකට කියනවා හිපෝකැම්පස් කියලා. මොකක්ද මේකින් කරන්නේ? අපේ මතක ධාරාවන් සහ හැඟීම් පාලනය කරනවා. ඒ කියන්නේ ඔබට හොඳ මතක ශක්තියක් වෙනවා ඔබ නිසි භාවනාවක යෙදුනොත්, මානසික ඒකාග්‍රතාවය තියාගත්තොත්. අපි ඊළඟ එක බලමු. මේ මොකක්ද බලන්න. මේකත් මේකට කියනවා පොන්ස් කියලා. බ්‍රේන් ස්ටෙම් එකේ මොළේ යටින්ම තියෙන කොටස, ඉතාත්ම වැදගත්. අපිට ඕන නියුරෝ ට්‍රාන්ස්මිටර්ස්, ස්නායු උත්තේජක විශාල ලෙස හදන්නේ මෙන්න මේ ස්ථානය. භාවනා කරන කෙනෙක්ගේ මෙහි ක්‍රියාකාරීත්වය වැඩි වෙනවායි කියනවා. මේ මොකද්ද? මේකත් බලන්න. ඇමිග්ඩලා, ඉතාත්ම කුඩා ව්‍යූහයක් මොළේ ගැඹුරෙන්ම, ටෙම්පරල් ලෝබ්යත් එක්ක ගැඹුරෙන්. මොකද්ද කරන්නේ? අපේ හැඟීම්, ආශාවන්, තරහ යාම පාලනය කරන මධ්‍යස්ථානය. මොකද්ද සාරා කිව්වේ? සාරා කිව්වා මේකේ ක්‍රියාකාරීත්වය අඩු වෙලා වොලියුම් එක අඩු වෙනවයි කිව්වා හොඳට භාවනා කරන කෙනෙක්ට. හනිසි ලෙස ව්‍යායාම, යෝගා වැනි ව්‍යායාම යෙදෙන කෙනෙක්. මේ මොකද්ද? ඔබට පේනවා හිතන්නේ අන්තම් පේන්නේ මලල්ලා වගේ දාලා ටෙම්පරෝ පැරටල් රීජන් කියනවා. මේ ඉතාත්ම වැදගත් කොටසක්. ටෙම්පරල් ලෝඩ් එකත් පැරටල් ලෝබ් එකත් මොළයේ කොටස් දෙක එකතු වෙන ස්ථානය. මෙන්න මේ ස්ථානය තමයි දියුණු වෙනවා වුණොත් තමයි දයානුකම්පාව, ආදරය වැනි දේවල් ඇති වෙනවා කියන්නේ. දැන් කියනවා විද්‍යාඥයෝ සාරා සමීක්ෂණයෙන් කියනවා ඔබ භාවනාව කියදුනොත් එහෙම දවසට විනාඩි 30ක් ආදරය, අනුකම්පාව, දයානුකම්පාව මනසට එනවායි කියලා. දැන් මම ඔබට ඒ ටික පෙන්නුවා. දැන් මම ඔබට කියන්න හදන්නේ දැන් මොළයේ ව්‍යුහාත්මක වෙනස්කම් වෙනවා මානසික ඒකාග්‍රතාවය දියුණු කරගත්තොත්. සාරා මෙහෙම කියනවා සුන්දර පුච්චලයේ, ඒ වගේම සම්බන්ධතා දියුණු පුච්චලයේ, ආදරණීය පුච්චලයේ, තරහ යන්නේ නැති පුච්චලයේ, ඕන කෙනෙක් ගැන හිතන්න පුළුවන් විවෘත මනසක් තියෙන පුච්චලයේ, මේවැනි ෆැකල්ටීස් රාශිය බ්‍රේන් එකේ හැදෙනවා කියනවලු මානසික ඒකාග්‍රතාවය අපිට දියුණු කරගන්න පුළුවන්. එහෙනම් ඔබ අද ඉඳන් පටන් ගන්න මේ පීඩාකාරී දිනවල ආර්ථික පීඩනය, මානසික පීඩනයත් එක්ක කොහොමද පවුලත් එක්ක සතුටින් ඉන්නේ කියන පරිසරය ඔබ හදාගන්න ඕනේ. ඔබ අදතුමනේ ඇත්තටම මේ මාත්මේ ආගෙන ඉන්නකොට කල්පනා කරේ අපිට මයින්ඩ්ෆුල්නස් එක කියන එක අපිට නම් ජීවිතේ කොයි තරම් අපිට වැදගත් වෙනවද කියන එක. ඒ වගේම භාවනා ක්‍රම කියන එක නම් දැන් ගොඩක් අය මේ පැත්තට නැඹුරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ භාවනා ක්‍රම වලින් තමන්ගේ ජීවිතේ ඉවසීම කියන එක ගොඩක් හදාගන්න පුළුවන් කියන එක විශ්වාස කරනවා එතුමනි. ඔව්, ඒක තමයි කිව්වේ සාරා කිව්වේ. සුන්දර බව, ඉන්ටර්පර්සනල් සම්බන්ධතාවයන්ගේ ඇති ආශාව,
සංසුම් බව, ආදරණීය බව මේවා මනස තුළ ඉබේම ඇති වෙනවලු. අර නිසි ව්‍යායාම, භාවනා සහ මානසික ඒකාග්‍රතාවය අපිට තියාගන්න පුළුවන් නම්. ඔව්. තරුෂි, උපදේශිකාවක් හැටියට දැන් අපි මයින්ඩ්ෆුල්නස් එක ගැන කතා කරා. ඒ ගැන නම් විවාදයක් නැහැ. ඒක හැමෝටම අවශ්‍යම දෙයක් කියන එක අපි විශ්වාස කරනවා. දැන් මේ දවස්වල මිනිසුන්ගේ ජීවිතවල දැඩි පීඩනයට ලක් වෙලා තියෙනවා. ආර්ථික ප්‍රශ්න, මානසික ගැටලු, පවුල් වල ඇවිල්ලා පවුල් ගැටලු, පවුලක් ඇතුළට මේක දැන් ඇතුල් වෙලා තියෙනවා. එතකොට පවුලක් හැටියට මේ ඝටනවලට මුහුණ දෙනවා. එතකොට මේ මුහුණ දෙන අවස්ථාවල් වලදී පවුල තුළදී එකතු වෙලා දැන් සාමාන්‍ය මේ වගේ ඝටනයක් අඩු කර ගැනීමට දැන් අපි අහලා තියෙනවා, දැකලා තියෙනවා. දැන් අපි දන්න විදිහට සමහර පවුල් වල තම ස්වාම පුරුෂයා තමන්ගේ භාර්යාවට පහර දෙනවා. ඊවැනි වලට භාර්යාව ස්වාම පුරුෂයාට පහර දෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. දැන් මම දැක්ක ගොඩක් පුවත්පත්වල මේ ආර්ථික ප්‍රශ්න නිසා. එතකොට උපදේශිකාවක් හැටියට මේ සම්බන්ධයෙන් විද්‍යාත්මකව කොයි විදිහටද බලන්න පුළුවන් කියන එක හොඳ උපදේශනයක් දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔව් නෙමෙයි. ඇත්තටම වැදගත් කාලෝචිත මාතෘකාවක් කියලා මම හිතනවා. අද මේ ගැන අපි කතා කරන්න ඕනේ තත්ත්වයට දැන් රටපත් වෙලා තියෙනවා. සමාජයේ බොහොම කෙටි කාලයක් ඇතුළත අපේ ජීවන රටාව සම්පූර්ණයම වෙනස් වෙලා තියෙනවා. පවුල් ජීවිතය ඇතුළේ අපි හිතපුවත් නැති විදිහට ඔබ කියන ආකාරයේ ගැටලු රාශියක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු නැති තත්ත්වයක්නේ මේක. ඉතින් එකපාරටම මේ වගේ තත්ත්වයක් සමාජය තුළ හටගනිද්දී නොයෙකුත් ආකාරයේ මානසික පීඩනවලට, මානසික කාංසාමේ තත්ත්වවලට අපේ පුද්ගලයන් ගමන් කරන්න පුළුවන්. ඉතින් මම අද ඔබට කියන්න හදන්නේ මොනවද මේ අපි හැමෝම දැන් ජීවන අරගලයක ජීවත් වෙන්නේ. අපිට ආර්ථිකව, කායිකව, මානසිකව, සමාජීයව මේ අරගලය කියන එක අපිට බලපාලා තියෙනවා ඇත්තටම. ඒ කියන්නේ උදාහරණයක් විදිහට බිරිඳට ගෑස් පෝලිමට යන්න වෙලා තියෙනවා, සැමියාට පෙට්‍රල් පෝලිමට යන්න වෙලා තියෙනවා, ඒ අතරේ විදුලි කප්පාදුවත් එක්ක දරුවන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්න බැරි වෙලා තියෙනවා, ඒ අතරේ ඕ ලෙවල් ඒ ලෙවල් කරන දරුවන්ට තමන්ගේ විභාග කටයුතු කරන්න නොහැකි වෙලා තියෙනවා, ඒ වතපසු වෙනවා. ඉතින් මේ විදිහට හරිම ස්ට්‍රගල් එකක අපිට හැමෝටම යෙදෙන්න වෙලා තියෙනවා අපේ අභියෝගවලට, අපේ අරමුණු වලට යන්න. ඉතින් මේක මේ දේවල් එක ගොඩනගෙන ඊගාව කාරණේ තමයි මානසික ආතතිය, මානසික පීඩනය කියන්නේ. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද මේ මේ මානසික පීඩනයත් එක්ක ඇතිවන ගැටලු. එතකොට කොහොමද මනෝ විද්‍යාත්මකව මේවට කොහොමද අපි උපක්‍රම හොයාගන්නේ කියන එක ගැන. ඉතින් අපේ ආයතනයට එන බොහෝ සේවාදායකයෝ ගැන කල්පනා කරලා බලද්දී, විපරම් කරලා බලද්දී කැපී පෙනෙන වශයෙන් ඉහළ යාමක් තියෙනවා ගෘහ ජීවිතය සම්බන්ධ ගැටලුවල. පවුලේ ප්‍රචණ්ඩත්වය වැඩි වෙලා තියෙනවා, පවුලේ අරගල වැඩි වෙලා තියෙනවා, ඒ වගේම මද්‍රව්‍යවලට තියෙන ඇබ්බැහිවීම පවා වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වවලදී මොනවද අපි කරන්න ඕනේ? මං හිතන්නේ අපේ සමාජයේන බහුතරයකට මේ ගැන අවබෝධයක් මේ වෙනකොට නැති වෙන්න පුළුවන් මේ ප්‍රශ්න අස්සේ හැලහැප්පෙද්දි. ඉතින් උදාහරණකින් මම මේක පැහැදිලි කරන්නම්. පසුගිය සතියේ අපේ ආයතනයේට මං වෙත යොමු වුණා නිමල්. මං ඔ නිමල් කියලා හඳුන්වන්නම්. නිමල් සහ බිරිඳ, ඔහුගේ දරු දෙදෙනාත් අපේ ආයතනයට ආවා. ඉතින් බිරිඳ තමයි මගෙත් එක්ක ඔහුගේ මේ ප්‍රශ්න ගැන කතා කරේ. නිමල් මේ වෙනකොට පුද්ගලික ආයතනික කළමනාකාරවරයෙක් වශයෙන් සේවය කරනවා. ඉතින් නිමල් හරිම සාමකාමී චරිතයක්, ඒ කියන්නේ විවාහ වුණාට පස්සේ නිතර බඩදබර ඇති කරගන්න රළු චරිතයක් නෙමෙයි කියලා තමයි බිරිඳ කිව්වේ. නමුත් දැන් නිමල්ගේ තත්ත්වය බොහෝ දුරට වෙනස් වෙලා තියෙනවා. කැපී පෙනෙන වෙනස්කම් කීපයක් බිරිඳ ඔහු තුළ දකිනවා. ඒ කියන්නේ නිමල් විතරම කල්පනා කරනවා. ඒ කියන්නේ හරිම පීඩනයකින් තමයි ඔහු ඉන්නේ. නුරුස්සන ස්වභාවයක් ඔහුගේ තියෙනවා. දෙයක් අහන්න බෑ, කෑ ගහගෙන යනවා. මෙන්න මේ වගේ තත්ත්වයක්. ඉතින් වෙලා තියෙන මොකද්ද කියලා මම කිව්වොත්, පහුගිය සතියේ ඔහුට සිදු වුණා පෙට්‍රල් පෝලිමට යන්න. අපි හැමෝටම දැන් ඒක කරන්න සිද්ධ වෙලා තියෙනවානේ. ඉතින් තමන්ගේ රතයට ඉන්ධන ලබා ගන්න ඔහුටත් යන්න උනා. මේ ඉද්දී පැය 7-8ක කාලයක් ඔහුට පෙට්‍රල් පෝලිමේ ඉන්න සිද්ධ වුණා. ඉතින් ඊට පස්සේ ඔහු නිවසට නැවත පැමිණෙද්දී බිරිඳ ආහාර සකස් කරලා ඉවර කරලා තිබුණේ නැහැ. ඉතින් මේක දැකපු නිමල්ට බිරිඳත් එක්ක ලොකු කේන්තියක් ආවා. ඔහු පෙරලා බිරිඳට පහර දෙන්න පටන් ගත්තා. පොඩ්ඩක් මම බාධා කරනවා. මොකද කොහොමද මේ පහර දුන්නේ කියන එකත් ගැන කතා කරමු. අපි කෙටි විරාමයකට ගිහිල්ලා නැවතත් කතා කරමු. විරාමයට කලින් අපි කතා කරගිටිය මේ ජීවිතයේ අරගලයකට අපිට මූණ දෙන්න වෙලා තියෙනවා කියන එක තර්ෂිගෙන් මම අහුවා. උපදේශනය හැටියට කොයි වගේ උපදේශනයක් දෙන්න පුළුවන් කියලා අපි නවත්තුපු තැනින්ම පටන් ගමු.
අපි නැවැත්වේ නිමල් පහර දීලා තිබ්බා බිරිඳට. ඉතින් එතකොට බිරිඳට ඔහුගෙන ලොකු කලකිරීමක් ආවේගයක් හටගෙන තිබුණා. ඒ වගේම මේ අතරේ නිමල්ගේ වැඩිමල් දරුවා අවුරුදු 15ක වෙන පිරිමි දරුවා නිවස තුල සිගරට් බොනවා මේ අම්මා දුටුවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්න එක්ක ඒ අම්මට හිතා ගන්න බැරි වෙලා තිබ්බ මොකද්ද මගේ මේ පවුලට වෙලා තියෙන්නේ. මීට කලින් කවදාවත් අය පැවසුවා කවමදාවත් අපි අතර ගැටුම් තිබුණේ නැහැ. හරිම සාමකාමී පවුල් ජීවිතයක් අපි හතර දෙනාට තිබුණා. මගේ වැඩිමල් දරුවා මෙහෙම පෙළඹෙ මෙහෙම මද්රව්‍ය වලට පෙළඹෙන්න හේතුවක් නැහැ. එතකොට අය ඒ පීඩනේ දරා ගන්න බැරි තැන තමයි අපේ ආයතනයට ආවේ. ඉතින් නිල්මිනි මම මේකෙන් කියන්න උත්සාහ කරේ මේ ජීවන අරගලේ කොහොමද අපේ පවුල් ජීවිතේට අපේ කුටුම්බේ අතුරට බලපාලා තියෙන්නේ කියලා. මේකට අපි විසඳුම් හොයාගත්තේ නැත්නම් අපිට සිද්ධ වෙනවා මං හිතන්නේ අද හෙටම කිවර වෙන පාටක් නැහැ. මේ අභියෝග එක්ක අපිට ජීවත් වෙන්න වෙලා තියෙනවා. ඉතින් මනෝවිද්‍යාත්මකව අපි කවුරුත් නොදකින්න පැතිකඩක් ගැන තමයි මම අද මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොනවද මනෝවිද්‍යාවේ කියන්නේ මේ වගේ අපි මේ වගේ ප්‍රශ්නවලදී ගැටලුවලදී කොහොමද අපි අපේ කායික මානසික සෞඛ්‍ය ඒකාග්‍රතාවයක පවත්වා ගන්නෙ? ඒක අපේ නිරෝගී ජීවිතයේ බෙහෙවින්ම වැදගත් වෙන හින්දා. මම පටන් ගන්නම් ව්‍යායාම වලින්. ව්‍යායාම ෆිසිකල් එක්සර්සයිසස්. කෙනෙක් අහන්න පුළුවන් මේ තියෙන ප්‍රශ්නත් එක්ක අපිට එක්සර්සයිස් කරන්න වෙලාවක් තියෙනවද කියලා. නමුත් ඔබ දන්නවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට නිරෝගී පුද්ගලයෙක් තමන්ගේ නිරෝගී ජීවිතය පවත්වාගෙන යන්න නම් කෙනෙක් සතියට විනාඩි 150ක්වත් අවම වශයෙන් ව්‍යායාම කළ යුතුයි. ඉතින් ඔබට හිතෙන්න පුළුවන් කොහොමද මම මගේ දවසේ පැය 24න් මේ වෙලාවක් හොයාගන්නේ ව්‍යායාම වලට කියලා. විශේෂම මේ දවස්වල මොකද අපි ලොකු පීඩනයක ඉන්න හින්දා. නමුත් කොහොම හරි ඔබට පුළුවන් නම් මේ දේ කරන්න ඒක ලොකු බලපෑමක් ඇති කරන ඔබේ නිරෝගී ජීවිතයට. ව්‍යායාම කියන්නේ අපිට පුළුවන් ජොගින්, වෝකින්, සයික්ලින්, ස්විමින්, සුම්බා මේ ඕනම දෙයක් අපිට කරන්න පුළුවන්. අවම වශයෙන් දවසක්වත් ඔබට කිලෝමීටරයක් විනාඩි 30-40ක් දිගට ඇවිදින්න පුළුවන් නම් මේන් ලැබෙන බලපෑම මේන් ලැබෙන ප්‍රතිලාභය අපිට කියලා නිම කරන්න බෑ. ආතති අඩු කරනවා වගේම ඒ කියන්නේ මෙතෙන්දි වෙන්නේ මොලේ තිබෙනවා එන්ඩෝෆින්, ඔක්සිටොසින්, ඩෝපමින් කියන මේ වගේ නියුරෝ ට්‍රාන්ස්මීටර්ස් කෙමිකල්ස් වගේක් තියෙනවා. එතකොට ව්‍යායාම හරහා වෙන්නේ මේ රසායනික ද්‍රව්‍ය මොලෙන් නිකුත් කරනවා. ඒ උත්තේජනය කරනවා. එතකොට ඒ හරහා අපේ ආතතිය පහළ මට්ටමකට ගේනවා වගේම අපිව නිතරම සතුටින් සංයමයකින් සාමකාමීව අපේ ජීවිතය පවත්වා ගන්න යන්නත් මේක උපකාර වෙනවා. ඊට අමතරව පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා ආතතිය අඩු කරනවත් සමගම ප්‍රධාන වර්ගයේ පිළිකා වර්ග 7කින් අපිට බේරිලා ඉන්න මේ ව්‍යායාම වලින් ලොකු පිටුවහලක් ලැබෙනවා කියලා. ඉතින් ව්‍යායාම තමයි අංක 1. ඊගාවට දෙවෙනි එක තමයි හොඳින් ජලය පානය කිරීම. මේ දවස්වල ඇත්තටම අපිට වතුරවත් බොන්න වෙලාවක් නැහැ කියලා අපේ මිනිස්සු කතා කරනවා. ඒක ඇත්ත. මේ තියෙන කාර්යබහුල ජීවන රටාවත් එක්ක ඔබට එය මග ඇරෙනවා ඇති. නමුත් ඔබ දන්නවද විජලණයට පත්වීම හරහා ඔබ මානසික ආතතියකට පත්වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ සෛලවලට අවශ්‍ය වතුර ප්‍රමාණය ජල ප්‍රතිශතය අඩු වුණාම ඒක කෙමෙන් ඒ හරහා අපේ සිරුර තෙහෙට්ටු වෙනවා. එතකොට අපිට ලොකු මහන්සියක් දැනෙන්න ගන්නවා. ඒ හරහා අපේ කරා යන වැඩ අපිට කරගෙන යන්න බෑ. කේන්තියක් මානසික ආතතියක් එනවා. ඉතින් අවම වශයෙන් ජලය ලීටර 2ක්වත් ඔබ දිනකට පානය කරන්න ඕනේ. එහෙම කරොත් තමයි ඔබට මේ ආතතියකින් තොර ජීවිතයක් පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. ලීටර 2ක් නැත්තම් උස වතුර වීදුරු 8ක්වත් දවසකට පානය කිරීම මෙතෙන්දි අත්‍යවශ්‍ය වෙනවා. ඊට අමතරව ඔබට පුළුවන් පළතුරු විෂ පානය කරන්න, ෆෘට් ජූස් හදලා බොන්න පුළුවන්. දැන් පළතුරු ගැන කතා කරද්දී කෙනෙක් කියන්න පුළුවන් මේ දවස්වල පළතුරුත් ගන්න පුළුවන්ද කියලා. ඒ වගේම මිල අධික තත්වයක් තියෙනවානේ. ඉතින් අපි ඇපල් මිදි වගේ දේවල් මෙතෙන්දි පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඔබට පුළුවන් ගෙවත්තෙන් පේර, පැපොල් වගේ දේවල් හොයාගන්න, අඹ, නාරං වගේ දේවල්. ඒවා හොඳට පළතුරු විෂ පානය කිරීම මගිනුත් අපේ ශාරීරික සජලනය හයිඩ්‍රේෂන් එක පවත්වාගෙන යන්න පුළුවන්. මේකෙන් ලොකු පිටුවහලක් ලැබෙනවා මානසික ආතතිය අඩු කරගන්න. තුන්වෙනි වැදගත් කාරණේ තමයි පෝෂදායි සමබල ආහාර වේලක්. මේ තියෙන තත්ත්වෙත් එක්ක අපි පුරුදු වෙලා ඉන්නවා කඩේකින් මොන හරි ෂෝට් ඊට්ස් ගන්න. ඒ කියන්නේ ගොඩක්ම ගැඹුරු තෙලේ බදිල්ලද ෂෝට් ඊට්ස්, කට්ලට්, පැටිස්, පේස්ට්‍රී වගේවා කනවා. එතකොට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු රොටි, පිට්සා, ඩෙවල් ඒ වගේවා අපි ගොඩක් අපේ දෛනික ජීවිතයට එකතු කරගන්න. මොකද අපිට වෙලාවක් නැහැනේ. ඉතින් අනිත් එක ගෑස් ටික ඉතුරු කරගන්නත් ගොඩක් අය දැන් කඩෙන් කන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒ වුණාට ඔබ දන්නවද මේ මම අර කලින් කියපු ආහාරවල තියෙන සම්පූර්ණ මේදාම
ආම්ල ප්‍රමාණය ට්‍රාන්ස් ෆැට් එක බොහොම වැඩි. එතකොට ට්‍රාන්ස් ෆැට් එක වැඩි වෙද්දී මේකේ ෆැට් කන්ටෙන්ට් එක කියන්නේ මේද ප්‍රමාණය වැඩි වෙනවා. මේද ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ කාබෝහයිඩ්‍රේට් ප්‍රතිශතය ඔබේ ශරීරය ඉහළ යනවා වගේම ඔබේ ආතතියත් ගොඩක් දුරට මෙහින් වැඩි කරනවා. ඉතින් මම ඔබට ආරාධනා කරනවා හැකිතාක් ඔබ මම දන්නවා අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. නමුත් සමබල ආහාර වේලක් ගැනීම ඉතාම වැදගත් වෙනවා මේ මානසික ආතතිය අඩු කර ගැනීම කියන ප්‍රශ්නේදී. ඔව්. ඇත්තට මං හිතන්නේ අර මෙතන අපි කතා කරපු දේවල් වලින් විශේෂම වැදගත්ම දේ තමයි ජලය හොඳින් පානය කිරීමද. මා පිළිගන්නවා අර වතුර වැඩිපුර අපි මේ පානය කිරීමේදී අපේ ජීවිතයට ඇතිවෙන මානසික ආතතියන් මේ සියලු දේ නැති කරගන්න පුළුවන් කියන එක තරේම විශ්වාස කරන දෙයක්. ඒ වගේම තමයි ඔබ දන්නවා අපි හැමදාමත් මේ හිත ගාවදී කතා කරනකොට ජීවිතයේ දේවල් යම් යම් කාලවලදී තම තමන්ගේ ජීවිතේ වෙනස් වීම ඇති වෙන්න පුළුවන්. ඒතර හොඳ දෙයක් වෙන්නත් පුළුවන් නරක දෙයක් වෙන්නත් පුළුවන් ඒක අපි හොඳටම විශ්වාස කරන දෙයක්. මේ හැම දෙයකදීම මානසික ආතතිය කියන එක ඒ කියන්නේ තමන්ට ඉවසා ගන්න බැරි තැන තමන්ට ඇති වෙන ගැටලු ගැන අපි සජීවීව ඔබ සමග කතා කරනවා මැදිරියට කවුරු හරි කෙනෙක් ගෙනල්ලා. අද දවසෙත් අපි මැදිරිය සජීව අපිත් එක්ක කතා කරන්න සම්බන්ධ වෙලා ඉන්න නෙත්මි මෙනවිය. ආයිබවන් කියලා පිළිගන්නවා. ආයිබවන්. ඔව්. අපිට කතා කරලා දැන් කියන්න පුළුවන්ද? ඇයි අපේ හිත ගාව බලලා මෙවැනි දෙයකට සම්බන්ධ වෙන හේතු උනේ මොකද්ද කියන එක? මට පොඩි කාලේ ඉඳලා ලොකු ප්‍රශ්න වගේක් තිබුණා. එක තමයි මට නිතරම කේන්ති යනවා. ඒක ලොකු කේන්තියාමක්. සාමාන්‍ය කේන්තියාමක් නෙමෙයි. කේන්ති ගහම මම බඩු පොළවේ ගහනවා. ඔළුව ගිහිල්ලා බිත්තිය හප්පගෙන පවා තියෙනවා. ඒ වගේම මම සියදිවි හානි කරගන්න ගිහින් තියෙනවා තුන් පාරක්. පළවෙනි පාර මම අත කපා ගත්තා. අත කපාගෙන ගොඩාක් මගේ බලන හරේ ගාවටම කැපිලා තිබුණා. ඊට පස්සේ මම බෙහෙත් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් බෙහෙත් බීලා තියෙනවා. ඒ හැම එකෙම මම හිතුවේ මගේ ජීවිතේ නැති කරගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ මට මම එක දවසක් පාර දිගේ ඇවිදගෙන ගියා වාහනයකට පනිනවා කියලා. ඒ වුණාට වාහනයට පනින්න කලින් මගේ කේන්තිය නැති වුණ නිසා මට එතකොට පියවිසිහි ආවා. ඒ වගේම මම ওই විදිහට යනකොට මට ජීවිතේ ඇත්තටම කලකිරුණා, එපා වුණා. මාත් එක්ක කවුරු හරි යාළු වෙනවා. යාළු වෙන ඉක්මනට වඩා තරහ වෙනවා. ඒ කියන්නේ කෙනෙක් මාත් එක්ක ඉන්න කැමති නැහැ. ඒ වගේ දේවල් මට තියෙනවා කියන එක මම හිතුවේ සාමාන්‍ය දෙයක් කියලා. ඒ උනාට වැඩසටහන බැලුවට පස්සේ තමයි මම දැනගත්තේ මට ලොකු ගැටලුවක් තියෙනවා කියලා. මම ගොඩක් ලැජ්ජයි, දෙයකට ඉදිරිපත් වෙන්න බයයි. ඒ වගේම මට බස් එකකට පවා නැගිද්දි හිතෙන්නේ මිනිස්සු ඔක්කොම මගේ දිහා බලාගෙන ඉන්නවා කියලා. මම මේ හැමදේම සාමාන්‍ය දෙයක් කියලා හිතුවට වැඩසටහන බැලුවට පස්සේ තමයි මම දැනගත්තේ ඒක ඇත්තටම විෂාදය කියන தত্ত্বය කියලා. ඒ වගේම මගේ පෞරුෂයේ අඩුකමක් තියෙනවා කියන එක මම දැනගත්තේ ඇත්තටම වැඩසටහන බැලුවට පස්සේ. ඔව්. ඉතින් ඇත්තටම දැන් මේ සම්බන්ධයෙන් කතා කරනකොට මේ වගේ තරහ යනවා මෙවැනි தত্ত্বෙන් ඇතුණා කියලා කිව්වා. ඒතර පෞල් පසුබිමත් එක්ක ගත්තොත් ඇයි කොහොමද පෞලත් එක්ක ගතු කොවිදරද හැදුනේ වැඩුනේ? මගේ පෞලේ ඉන්නේ අම්මයි තාත්තයි මමයි මල්ලි. ඇත්තටම මගේ පොඩි කාලේ ගැන කතා කරනවා නම් මගේ තාත්තට ගොඩක් සල්ලි තිබුණා. සල්ලි වලින් කිසිම අඩුපාඩුවක් තිබුණේ නැහැ. මම අදටත් විශ්වාස කරන දෙයක් තමයි තාත්තට එදා සල්ලි තිබුණේ නැත්තම් මගේ පවුල තාමත් හොඳින් ඉන්නවා කියලා එකවහලක් යට. ඒ වුණාට මගේ අම්මට ඒ කාලෙදී මේ මගේ අවුරුදු 27ට වඩා මගේ අම්මා බාල වයසක තමයි හිටියේ. එතකොට මගේ අම්මයි තාත්තයි අතරේ මම පොඩි කාලේ ඉඳලම ගැටුම් ඇති වෙනවා දැක්කා. මට පොඩි කාලේදී හිතුනේ දැනගෙන හිටියේ නෑ මම මොනවද මේ ප්‍රශ්න කියලා. ඒ වුණාට මම ලොකු වෙනකොට තමයි දැනගත්තේ ඒ දෙන්න අතරේ තිබුණ ප්‍රශ්නේ තමයි අම්මට ආදරය අඩු වෙලා ගොඩක් තාත්තා සල්ලිපස්සේ ගියපු නිසා. එතකොට තාත්තට වෙනත් සම්බන්ධතා තිබිලා තියෙනවා. තාත්තගේ ආදරය අම්මට ලැබෙන්නේ නැති නිසා අම්මත් වෙනත් සම්බන්ධතා ඇති කරගන්න උත්සාහ කරලා තියෙනවා. ඒ දේවල් වලට තමයි ඒ දෙන්න අතරේ නිතර ගැටුම් ඇති වෙලා තියෙන්නේ. මට කිසිම අඩුපාඩුවක් තිබුණ නැහැ ඇත්තටම. හැමදේම භෞතික වශයෙන්ුත් ලැබුණා. ඒ වුණාට මට ආදරය කියන දේ ලැබුණ නෑ. මොකද අම්මටයි තාත්තටයි වෙලාවක් තිබුණේ නෑනේ රණ්ඩු වෙන නිසා මං ගැන බලන්න. එතකොට මගේ මල්ලිත් ගොඩක් පොඩි. එතකොට අපේ අම්මා ගොඩක් අර වෙලාව ගත කරේ තාත්තත් එක්කේ ප්‍රශ්න විසඳ ගන්න. ඒක නිසා තමයි එතනින් තමයි ප්‍රශ්නේ පටන් ගත්තේ. ඊට පස්සේ කොහොම කාලය ගත වෙලා යනකොට මම මගේ ඇස් දෙකටම අවුරුදු 6 දැකලා තිනවා අම්මයි තාත්තයි අතරේ ගැටුම් ඇති වෙනවා. ඒ දෙන ගහ ගන්නවා, බැන ගන්නවා, පරුෂ වචනෙන් කතා කරනවා මට ඇහිලා තියෙනවා.
මට ඒ කාලේදී සාමාන්‍ය විදිහට හොඳට ඉගෙන ගන්න පුළුවන් වුණාට මම මේ දේවල් දැක්කට පස්සේ මම ඉස්කෝලේ ගියත් හැම වෙලාවෙම මට පස්සේ පේලියට යන්න හදනවා මම බයයි සමාජයට මුණ දෙන්න මට හරිම බයයි ওই විදිහට කාලය ගත වෙලා යනකොට මට අවුරුදු 9 දී අම්මයි තාත්තයි වෙන් වෙනවා වෙන් වුණාට පස්සේ තාත්තා වෙනත් කාන්තාවක් සමග ජීවත් වෙන්න ගියා අම්මා මාවයි මලිවයි එකගෙන මහගෙදරට ආවා අම්මගේ මහගෙදරට එහෙම අපි කාලය ගත කරනකොට මගේ ආච්චි අම්මා නැති වුණා මට ඒකත් අර ලොකු ෂොක් එකක් වුණා ඒ කාලෙදී ওই විදිහට කාලය යනකොට අම්මට තාත්තගෙන් හම්බුනේ තාත්තා අපිට වියදම් කරේ ඉස්කෝලේ යන දේවල් වලට විතරයි ඒ නිසා ආර්ථික අපහසුතාවයක් අම්මට ආපු නිසා අම්මා රට ගියා අම්මා රට යනකොට මාව අම්මගේ සහෝදරයෙක්ගේ නිවසේ තමයි ඒ කියන්නේ මගේ මාමා කෙනෙක්ගේ නිවසේ තමයි දාලා ගියේ ඒ ගෙදර අයගෙන් මට ලොකු පීඩනයක් ඇති වුණේ කියන්නේ මම අර අවුරුදු 9ට අවුරුදු 9ක ළමයෙක් කරන්නේ නැති වැඩ පවා කරා මං තනියෙන් ඇඳුම් අයන් කරගත්තා මගේ කොණ්ඩේ ගොතාගෙන තනියෙන් ඉස්කෝලේ ගියා ඒ විදිහට මම ගොඩක් අර තනියෙන් හැමදේම කරන්න පුරුදු වුණේ එතකොට වැඩිහිටියේ ජීවිතයකට ඔබ ගොදුරු වුණා ඔව් ડોක්ටර් ළමා කාලයට වැඩිය ඔබට වැඩිහිටියේ ඔවුන්ගේ ආදරය කරුණාව ලැබුණේ නැහැ නැහැ ඇත්තටම ආදරේ කරුණාව ලැබුණේ නැහැ. ඒගොල්ලෝ අර හැම දෙයකටම අර පොඩි ළමයෙක්ට සලකනා විදිහට නෙමෙයි සැලකුවේ. මට හැම දෙයකටම බනිනවා, සැර කරනවා. ඒ විදිහට යනකොට මගේ ඉස්කෝලේ මගේ තියෙන පිනකට වෙන්නේ නැති කියලා මං හිතනවා. මගේ ඉස්කෝලේ ඉන්න ටීචර් කෙනෙක්ට, පන්ති බාර ටීචර්ට එක මගේ වෙනසක් තේරුණා. මම ඉගෙන ගන්න එක අඩු වුණා, යාළුවෝ ආශ්‍රය කරන්නේ නැතුව ගියා. ওই විදිහට ඉන්නකොට ටීචර්ට වෙනස. සමාජයට බය ජීවිතයක් වගේ, හැංගිච්ච ජීවිතයක් බවට ඔබපත් වුණා. ඊට පස්සේ ඒ ටීචර් මගේ තාත්තට එන්න කියලා ඉස්කෝලේට කියලා තිබුණා මට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා ඒ ගැන සැලකිලිමත් වෙන්න කියලා. එතකොට ටීචර් තාත්තගෙන් මගේ විස්තර ඇහුවට පස්සේ ටීචර් තේරලා තිබුණා මගේ තනිකම නිසා තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කියලා. මම එකක් බාධා කරන අපි කෙටි විරාමයකට යන්න ඕන නිසා ඔබටත් මේ නෙත්මිගේ කතාව ගොඩක් වැදගත් වෙන්නේ. මේ වගේ නෙත්විලා කොතිකුත් තවත් ඇති අපේ හිත ගාව බලන කෙටි විරාමයකට. මගේ ටීචර්ට තේරුණ ඒ විදිහට ටීචර් තාත්තට තේරුම් කරලා දීලා මාව ඊට පස්සේ මගේ මල්ලි හිටපු ඒ මහගෙදරටම යවුවා. ඊට පස්සේ තමයි මට ආයිමත් අර මල්ලි ඉන්න නිසා මම ටිකක් සතුටින් ජීවත් වුණා. එහෙම හිටියට ඒ වුණාට මගේ අර ප්‍රශ්නවල අඩුවක් තිබුණේ නෑ. ඇතුලේ මගේ ප්‍රශ්න ඒ විදිහටම තිබුණා. ඒ විදිහට කාලය ඉතින් ගත වෙලා ගියා. මගේ අධ්‍යාපනයත් මම ඉගෙන ගන්න එකත් ගොඩක් අඩු වුණා. ওই විදිහට කාලය ගත වෙලා යනකොට මට අවුරුදු 20 මං ඒ ලෙවල් කරලා ඉවර වුණාට පස්සේ මම ජොබ් එකකට ගියා. ඒ ජොබ් එකට ගියාට පස්සේ මට ඇත්තටම ආදරයක් ආදර සම්බන්ධතාවයක් පටන් ගන්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ. ඒ වුණාට මට අර කෙනෙක් ඕනේ කියන තැන නිසා මට ආදරය ඕනේ කියන තැන නිසා මම හොයන්නේ බලන්නේවත් නැතුව කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් පටන් ගත්තා. ඒ වුණාට මම ජීවිතයට තෝරගෙන තියෙන නිවැරදි කෙනෙක් නෙමෙයි. අනවශ්‍ය පුද්ගලයෙක්ව තමයි මම ජීවිතේට ලං කරගෙන තියෙන්නේ. ඒක නිසාත් මට ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා. මොකද මං ගැන ලොකුවට හොයන්න බලන්න කෙනෙක් හිටපු නැති නිසා. ඒ විදිහට මම යනකොට එයත් වෙනත් සම්බන්ධතාවයක් ඇති කරගෙන තියෙනකොට තමයි මාත් එක්ක සම්බන්ධතාවය පටන්ගෙන තියෙන්නේ. ඒ නිසාත් මට ගොඩාක් ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා. ඒ විදිහට යනකොට එයත් මාව දාලා ගියා අන්තිමට මගේ තත්ත්වය නිසා. මොකද මං කේන්ති යනවා, මම රණ්ඩු වෙනවා හැම වෙලාවෙම. එහෙම ජීවිතේ පා වෙලා ජීවිතේ කලකිරිලා ජීවිතේ නැති කරගන්න කල්පනා කරන නිත්මි තමයි අපිට යොමු වුණේ. හැබැයි නිත්මි හිත ගාව බල්ල තමයි අපිට යොමු වෙලා තියෙන්නේ. මම පුංචි දෙයක් එකතු කරන නිල්මිනි. ඉතාලි වැදගත් රහසක්. නිත්මිට මොකද වුණේ? පුංචි කාලේ ආදරය නොලැබීම. නිත්මි ලස්සන දෙයක් මෙතන කියනවා. අපේ තාත්තට සල්ලි තිබුණේ නැත්නම් අපි මේට වැඩි සතුටෙන් ඉන්න තිබුණා කියන එක. ඒක සල්ලිම නෙවෙයි සතුට කියන එක ඇය ඉතාත්ම සූක්ෂම විදියට ජීවිතේ පෙන්නනවා. ජෝන් බෝලික් කියන මනෝවිද්‍යාඥය කියනවා පුංචි කාලේ ආදරය ලැබුණේ නැත්තම් දරුවෙක්ට මොළයේ තියෙන ඉන්ටර්නල් වර්කින් මොඩල් සබ්සට් යනවා කියලා. ස්නායු පද්ධති සේරම අවුල් ජාලයක් බවට පත් වෙනවා. ආදරය දැනෙන්නේ නැති ජීවිතයේ අවුල් වෙච්ච ඉක්මනින්ම අවපීඩනයට යන සම්පූර්ණම ජීවිතය අවුල් වෙලා සමහරට සියදි විනාසා ගන්න හිත තත්වයට පවා යනවා. ඇය වාසනාවට හිත ගාව බල්ලා නැත්තම් ඇයි කියන සමහරට මගේ ජීවිතේ මන් නැති කර ගන්නත් තිබුණා කියලා. පුංචි කාලේ ආදරය. අද ඔබ කවුද? ඊයේ ඔබේ ළමා කාලය. අපි ඔන්න අහමු තව මොනවද කියන්න තියෙන්නේ කියලා. ඇත්තටම දැන් දැනගන්න කැමතියි.
මේ වෙනකොට උපදේශනය ලබා ගන්න හොඳ තැනක ඉන්නවා කියන එක මම වැඩසටහන පටන් ගන්න කලින් නෙත්මිත් එක්ක කතා කරනකොට මම දැනගත්තා. එතකොට ජීවිතේ නැති කරගන්න ගියේ වාර අනන්තයි මම කතා කරනකොට දැනගත්ත දෙයක්. දැන් මේ මොහොත වෙනකොට කොහොමද තත්ත්වය? ඇත්තටම ඔව් ඇත්තටම කියන්න ඕනේ මට හොඳට මතකයි අද වගේ මම මුලින්ම මිස්කේ සෙෂන් එකට එනකොට ડોක්ටර්කින් බෙහෙත් අරගත්තට පස්සේ මිස්කේ සෙෂන් එකට එනකොට මම අඬාගෙන තමයි එතනට ආවේ. එහෙම මට ඇත්තට මේ වෙලාවේ තිබුණ ප්‍රශ්නේ තමයි මගේ මට හිතේ තියෙන දේවල් අහන්න කෙනෙක් හිටියේ නැහැ. මිස් මගේ තැනට ඇවිල්ලා අහගෙන ඉන්නවා වගේ මිස් මං කියන දේවල් අහගෙන හිටියා. හැබැයි මම හරියටම බෙහෙත් ගත්තා, බෙහෙත් වෙලාවට බිව්වා, ඒව වැරද්දුවේ නැහැ. සෙෂන්ස් වලට මම සතියෙන් සතිය සහභාගී වුණා. සහභාගී වුණාට පස්සේ මම ඒ මිස් කිව්ව විදිහට එක්සර්සයිසස් කරලා රිලැක්සින් මියුසික් වලට සවන් දීලා ඒ විදිහට මං හැමදේම නිවැරදිවම කරා. දැන් මට ඇත්තටම හොඳටම හොඳයි කියන විශ්වාසය මට තියෙනවා. මම වැඩි කාලයක් බෙහෙත් ගත්තෙත් නැහැ. මට මාස 3ක් යන දැන් තාම මාස 3යි මම බෙහෙත් අරගෙන. මම තාම බෙහෙත් ගනිමින් තමයි පවතින්නේ. ඔබ දැන් මං හිතන්නේ ජොබ් බෙහෙකුත් කරලා සතුටින් ඉන්නවා. ඔව් ડોක්ටර්. ඇත්තටම මම ඉස්සර ජීවිතේ එපා වෙලා හිටමු මම. මට දැන් තමයි ඇත්තටම මම ජීවත් වෙනවා කියලා මට නිකන් අලුතෙන් ජීවිතයක් ලැබුණා වගේ තමයි දැනෙන්නේ. මගේ දැන් හැමෝම මාත් එක්ක හරිම ආදරෙයි, මටත් ආදරෙයි. ඒගොල්ලෝ ඉස්සර මාත් එක්ක තරහා වෙලා හිටපොයි දැන් තමයි මාත් එක්ක කතා කරන්නේ. මොකද මම දැන් තමයි අනිත් අයත් එක්ක හොඳට කතා කරන්නේ. මේ තවත් අපි අපහසුතාවයට පත් කරන්නේ. මොකද මට තේරෙනවා කතා කරගෙන යනකොට ඔබේ හිතේ තියෙන දුක ගොඩක් එළියට එනවා කියන එක. අපි ඇත්තටම බෙහෙව ස්තුතිවන්ත වෙනවා මේ වගේ ඍජුව ඇවිල්ලා බලනතුව අපිත් එක්ක සම්බන්ධ වෙලා හිතගා වැඩසටහන බලලා අපිත් එක්ක සම්බන්ධ වෙලා කතා කරන අදාසේ පැමිණ වෛද්‍යතුමනි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ වගේ දරුවෝ අපිට ගොඩක් ඉදිරියේදී හම්බ වෙයි. අපිට හම්බ වෙලා තිනවා වෛද්‍යතුමංගාවට ගොඩක් ආයෙනවා උපදේශනය ගන්න වෛද්‍ය. මොකද මං හිතන්නේ අම්මා තාත්තා දෙපළ ජීවිතේ ගත්තොත් දරුවෙකුට රැකවරණේ ආරක්ෂාව කියන එක දරුවෙකුට අවශ්‍ය දෙයක්. කෑම බීම ලස්සන ඇඳුම් පැළඳුම් නෙමෙයි ජීවිතය කියන්නේ. එන්සාර නෙත්මිඳුව කිව්වා වගේ තාත්තට සල්ලි තිබ්බනම් සල්ලි නැති වුණා නම් කොච්චර හොඳද කියලා පණිවිඩයක් දුන්නා. ඒ තමයි පවුලක් හැටියට එයාට එකට ඉන්න බැරි නිසා මෙවැනි දුවවරු තව ගොඩක් ඉන්නවා අපේ රටේ. ඉතින් YouTube එකේ අපඩක් කියමු නේද බලන්න කියලා මෙවැනි වැඩසටහන් ගාක් තියෙනවා. ඉතින් ડોක්ටර්ගේ බෙහෙත් වගේම උපදේශන සේවාව හරහා තමයි අද මේ වෙනකොට ඇය හොඳ තත්ත්වයකට මට ඉතාම සතුටුයි. ඇය සතුටින් ඉන්නවා දැක්කම ඇය ප්‍රශ්න ගොඩක් එක්කනේ ජීවත් වුණේ. ඉතින් ඔබත් මේ වගේ netmi කෙනෙක් නම් මේ වැටසටහන බලන ඔබට හොඳටම අවස්ථාව තියෙනවා අපේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න. ඔබට YouTube එකෙන්, Facebook එකෙන්, Instagram එකෙන් මේ ඕනම ආකාරයක සමාජ මාධ්‍ය වලින් අපිව අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබේ උතරතුරු අපිත් එක්ක බෙදා ගන්න පුළුවන්. ඔව් ඒ තමයි හිතගාවින් ඔබට ගෙනල්ලා දීපු පණිවිඩ. එහෙමනම් ඉතින් අද දවසේ අපිට යන්න අවසර දෙන්න ලබන ඉරිදත් අපි හරියටම 10 මාට ඔබේ නිවසට එනවා හිතගාව අරගෙන. සුබ දවසක්.